2024 පෙබරවාරි මාස 9 වෙනි දින සම්මතකන ලද යෝජනා ප්‍රකාරව 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාස් සඳහන් කාර්ක සභාව වලට පත් කරන ලද සමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන භාෂාත්‍රිත්වයෙන්ම මම සභාගත කරමි. අලුත් පාර්ලිමේන්තුවේ කෝප් එකයි කෝප එකයි පබ්ලික් ඇකවුන්ට්ස් කමිටුවේ සභාපතිකම් විපක්ෂයට දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මට මතක අරගල කාලේ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ පොරොන්දුවක් වුණා මේ කමිටු තුල අපිට දෙනවා කියලා. ඒක ලිඛිතව තියෙනවා. අරගල ඉවුරුරා විතරයි තුමේ කාපද කෙරුවා. මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වලා තියෙනවා. බස්සනාහිර, උතුරු මැද, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, නැගෙනහිර. හැබැයි ඒ සම්බන්ධ මේ බැලුවම ඔක්කොම රජයේ මාධ්‍යවලට අය. තමයි UNDP කියන කරනවා දෙපැත්තට වෙන්න කියද්දි බා රජයේ මාධ්‍යයි පෞද්ගලිකයි. මේ දේශක නාමාවලියට අය තෝරගෙන තිබුණේ UNDP සංවිධානයේ එක් එක් අංශවල ප්‍රධානීන්. වෘත්තීය නිපුණතාවයේ දක්ෂතාවයේ හැකියාව තියෙන කෙනෙක් ආණ්ඩුවේ හිටියා කියලා එයාව අහිං කළා. කමිසුවක්පත් කරන්න බෑනේ. මේක දේශපාලන වශයෙන් නෙමෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරු මාචාර්යවරු උපකුලපතිවරු ඒ UNDP සංවිධානයේ ආරාධනය කරපු අය තමයි ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් දෙමළ මාතෙන් කවුරුත් ආරාධනා කරලා නැහැ නෝරෙලිය. ඒගොල්ල කියවලු දෙමළ මාතේට පස්සේ අපි වෙන දවසක් දීලා ඒක කරන්නම් කියලා. එවලා තියෙන වார்த்தාවේ තියෙන්නේ නෝරෙලිය දිස්ත්‍රික්කයේ පවත්වපු සමුළුව ගැන විතරයි. ආරාධනය කරලා නැතිවීමක් තියෙනවා නම් ඒක මම අහලා බලන්න. මාධ්‍යවලට විදුලි බල බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකේ කියලා තියෙනවා එක සිද්ධියක් සිද්ධ වෙලා තිබෙනවා බදුල්ල ප්‍රදේශයේ තාත්තා කෙනෙක් එයාගේ නිවසේ විදුලිය කපලා ඒ විදුලිය කපපු වෙලාවේ නැමට මේකට අවස්ථාව ලබා දෙන්න මගේ කතාවෙන් පස්සේ ඒ ෆයින්ඩර් ෆෝර්ඩ් එක ගන්න ඇත්තටම අපි අද කනගාටු වෙනවා අද අපි ශෝක ප්‍රකාශය කතානායකතුමා අද අපි අපේ හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ ශෝක ප්‍රකාශය අද සභාවට ගේන වෙලාව. මෙතුමා වෙලාව අරගත්තේ වෙනත් ෆ්ලෝටින් සෝලා ව්‍යාපෘතියක් ගැන සභාව දැනුවත් කරන්න. මම දන්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙනට ප්‍රධාන කටයුතු වලට පෙර මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙනුත් නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් අවසරය ගත්තේ. ඒ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ ලයිට් එකක් ඇඳ ගන්නට යන අවස්ථාවේ ඒ තාත්තා මිය ගිහිල්ලා තිබෙනවා. මම මේ කතා කරන්නේ ඇමතිවරු පිළිබඳ නෙමෙයි. මේ පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයා කියනවා ලයිට් අවශ්‍ය නැහැ දූ දරුවන්ට ඉගෙන ගන්න. මොකද තාත්තා මේ විදුලි බිල ගෙවා ගන්නට බැරුව ඒ ලයිට් එක ඇද ගන්නට ගිහිල්ලා තියෙන්නේ මේ යාවද නිවසෙන් අවසර ඇතුව දරුවන්ට ඉගෙනුම ලබා ගන්න. එතකොට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දරුවන්ට කුප්පි ලාම්පෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා දෙනවා. නෑ මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ වගේ කැත ප්‍රකාශ රජයේ ප්‍රකාශකයෝ ක්‍රියාත්මක කරන එක පිළිබඳව විනය පරීක්ෂණ කරන්නට ඕන. ඊළඟට ඔහු කියනවා මේ රටේ වතු ප්‍රජාව පිරිමි හවස දෙක වෙනකොට හොඳට බීලලු ඉන්නේ. මේ රටේ වතු ප්‍රජාව දසලක්ෂ ගණනකට මේකරේ අපහාසයක්. මට ඒක ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. වහාම මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයාට විරුද්ධව ගණ්ඩ විනය පියවරක් අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.